විශේෂඥ වෛද්‍යවරු 500කට අධිකව චැනල් කිරීමට මීගමුවේ එකම රෝහල නවලෝක රෝහලයි. තාප විදුලි බලාගාර 8ක ඉන්ධන සංචිත අවසන් වීම හේතුවෙන් අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට මෙගාවොට් 563ක හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. දැවිතෙල් මෙන්ම ඩීසල් වලින් ද විදුලිය ජනනය කළ හැකි කෙරවල පිටිය යුගදන වි බලාගාරය මේවන විට අක්‍රිය වී තිබෙන අතර එමගින් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වෙනවා. එම බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් ආනයනය කළ යුතු වන අතර මෙතෙක් බලාගාරයේ සක්‍රිය කෙරුණේ ඩීසල් භාවිතයෙන්. මීට අමතරව දැවිතෙල් සංචිත අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද A හා B බලාගාරද යලි අක්‍රිය වී තිබෙන අතර මෙගාවොට් 100ක් එමගින් පද්ධතියට අහිමි වෙනවා. කැලණිතිස්ස බලාගාරයේ නැප්තා මගින් විදුලිය ජනනය කරන සංයුක්ත චක්‍රීය බලාගාරයේ හැරුණු විට සෙසු ඩීසල් බලාගාර දෙකම අක්‍රියව පැවතීමෙන් මෙගාවොට් 130ක් පද්ධතියට අහිමි වී තිබෙනවා. මීට අමතරව මතුගම තුල්හිරිය හා කොළොන්නාව යන කුඩා තාප බලාගාරද ඉන්ධන නොමැතිව අක්‍රිය වී තිබෙන අතර එමගින් ජාතික පද්ධතියට අහිමි වන ප්‍රමාණය මෙගාවොට් 50ක්. අද රාත්‍රියේ උපරිම ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2370ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් තාප බලාගාරවලින් ලබාගත හැකි මෙගාවොට් 563ක හිඟයක් පද්ධතියේ පවතිනවා. අපිට උදේ ලැබුණු දත් වලින් අපිට තේරුණේ හෙට දවසේදී පැය 5ක පමණ විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදු වෙන බව. ඒවනත් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අපිට අවශ්‍ය තෙල් සංචිත සහ අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය අද අපි හොයාගන්න හැකි වුණා. ඒ නිසා හෙට විශාල විදුලි කප්පාදුවකට යන්න නැතුව අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්. ඒත් දකුණු පළාතේ පැයක එකහමාරක පමණ විදුලි කප්පාදුවට යන්න එනවා. ඒකට හේතුව තමයි සමන්ලව, කාසල්රි, මවුසකැලේ වැනි ජලාශවල ජල සංචිත ඉතා ශීඝ්‍රයෙන් පහත බහිනවා. ඒ නිසා ඒ දකුණු පළාතේ පමණක් විදුලි කප්පාදුවක් සිදුවීමට හෙට නියමිතව තියෙනවා. ඒ පිළිබඳ අපි ඒ කාල වේලාවන් හෙට අපි 12 වෙනි කලින් දන්වනවා. අනිත් ප්‍රදේශවල තාම අවශ්‍යතාවයක් නැහැ. ඒ අවශ්‍යතාව ඇතුණත් එහෙම හෙට 12ට කලින් අපි කියනවා කොයි පළාතේදී කොයි ක්‍රමයකට විදුලි කප්පාදුවක් සිදු වෙන්නේ කියලා. පාරිභෝගිකයන් රාජ්‍ය ආයතන පුද්ගලික අංශ තමන්ගේ විදුලිය අඩු කර ගැනීම ඉතා ඉක්මනින් කළ යුතුයි. එහෙම නැතිවෙන්නත් වෙන්නේ අපිට දීර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යන්න වෙනවා ඉදිරි මාස දෙක ඇතුළත නැවත වැසි ලැබෙනකන්. අද දිනේදී විදුලි කප්පාදුවක් සිදු වෙයිද? අද දින විදුලි කප්පාද සිදුන් ඊයේ සිදුනෙත් නෑ අද සිදුනෙත් නෑ. හැබැයි තනින් තනම හිතන්නේ අපිට වාර්තා වුණා සිරිසිරි විදවැටි මුණා කියලා විනාඩි 10කට 15කට. ඒක මේ විදවැටි කුණත් අපි දැන් ඒක හිතන්නේ කප්පාදුවක් කියලා. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්, සාමාන්‍ය සිදුන දෙයක්. ජාතික පද්ධතිය ස්ථාවර තියාගන්න පොඩි පොඩි විදුලි කැපීම් සිදුනවා විනාඩි 10 15. ඒවා ඇත්තට ගණන් ගොතු කාරණා නෙවෙයි. විදුලිය සහ ඉන්ධන භාවිතයේදී රාජ්‍ය ආයතන අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතු බවට උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් හෙට දිනේ නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතා සඳහන් කළා. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ නැංවීමට රජයේ නිල්ලා ඇති පසුබිමක දිවයිනේ ඇතම් පිරුම් හල්වල ඉන්ධන අවසන් වී ඇතැයි මේ දිනවල වාර්තා වනවා. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාවක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාවක් මෙවන විට දිවයිනට පැමිණ ඇති බවයි. මුලින්ම ජනවාරි මාසේ 7 වෙනිදා කිව්වා, ජනවාරි මාසේ 13 වෙනිදා කිව්වා, මම නැවත වතාවක් ඊයේත් කිව්වා රුදුරු අනාගතයේ තෙල් ලීකයක් ඇතිවීමට අවධානමක් තිබෙනවා කියලා. තෙල් සංස්ථාව දීර්ඝ කාලයක් පුරාවට තෙල් විකුණලා තියෙන්නේ පාඩුවට. මේ ලැම්බෝගිනි කියලා කාර් එකක් තියෙනවනේ, ලීටරයකට යන්න පුළුවන් කිලෝමීටර 2යි. එහෙම ලංකාවේ තියෙන ලැම්බෝගිනියට තෙල් ගහද්දී රුපියල් 52ක් අඩුවෙන් තෙල් ගහන. ජීවිතේට ලැම්බෝගිනියක තියා ලදරන් කාර් එකක්වත් ගිහිල්ලා නැති ඈත වන්නිකරේ ගමක ඉන්නද පුද්ගලයේ ළඟ තියෙන පෙට්ටි කඩෙන් ගෙදරට ඕනි බඩු ටික ගත්තම වැට්බද්ද කියලා අනේ අර කාර් එකක් ඇහින් දැකලා නැති අහිංසකයාත් අර ලැම්බෝගිනි එකේ මිනිස්සයාගේ ඩීසල් වල පාඩුවෙන් කොටසක් ගෙවනවා. අද වෙන්නේ ඒක තමයි. ඒ නිසා තමයි මම ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේ තෙල් මත තියෙන බඩු ටික අයින් කරන්න. ඒතොර අපිට මිල වැඩි කිරීම වෙනුවට ජනතාව මත බර පටවන එක නතර කරන්න පුළුවන් කියලා.